ඉතින් කතා කරමු BIOS update ගැන. ඉතින් සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා පහින්දුවේ YouTube channel එකේ තවත් interesting video එකක් එක්ක. ඉතින් අද මම මේ video වලට පැහැදිලිව කියලා දෙන්නේ කොහොමද ඔයගොල්ලන් PC එකේ BIOS update කරගන්නේ කියන එක සහ ඇයි අපි BIOS update කරන්න ඕනි කියන එක. ඉතින් අපි මුලින්ම කතා කරමු ඇයි අපි BIOS update කරන්න ඕනි කියන එක. ඉතින් අපිට BIOS update එකට යන්න වෙන ප්‍රධාන කාරණ කීපයක් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රධාන කාරණය තමයි ඔයා ඔයාගේ motherboard එකට අලුත් device එකක් එකතු කරනවා නම් උදාහරණයක් විදිහට මේ වෙද්දිව පාවිච්චි කරන කොට පරණ motherboard එකක් නම් ඔයා ඒකට මෑතකදී දීසුන අලු ඩිවයිස් එකතු කරනවා නම් ඔයාට එතනදී BIOS අප්ඩේට් කරන්න සිද්ධ වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔයාගේ motherboard එකට අලුත් version වලින් එන ඩිවයිස් සම්බන්ධ කරනවා නම් ගොඩක් වෙලාට ඒක රිජෙක්ට් ඩිවයිස් එක පෙන්වන්නේ නැත්නම් කින් ඔයාට ඒ වෙලාවට ගන්න හොඳ solution එක තමයි BIOS අප්ඩේට් කරන එක. උදාහරණයක් විදිහට webcam එක වගේ දෙයක් ස්ථාපිත කරනවා නම් ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔයාගේ motherboard එකේ BIOS අප්ඩේට් තවත් අලුත් සිද්ධියක් තමයි ඔයාගේ motherboard එකට ටිකක් වෙනස්. උදාහරණයක් විදිහට මේ වෙද්දි පාවිච්චි කරන G41 motherboard එකක් වෙන පුළුවන්. දැන් මේකට සම්බන්ධ කරන core 2 high end CPU එක, ඒක core 2 වගේ CPU. ඉතින් මෙතෙන්දී ඔයාට core 2 වගේ CPU එකක් සම්බන්ධ කිරීමේදී එක පාට් එකම ඔයාගේ motherboard එකේ fan ඔක්කොම කැරකිලා off වෙනවා වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට සමහරක් ඔයාට ඒ වුණාට ඔයාගේ motherboard එකට වෙනත් core 2 processor එකක් තියලා on කරාම මේ motherboard එක on වෙනවා නම් ඔයාට එතනදී BIOS update කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි මම motherboard එක overclock කරන්න යනවා නම් එතනදීත් ඔයාට latest BIOS update එක දාගන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන හේතුව තමයි overclock කරනලාට අනිවාර්යෙන් BIOS update කිරීම ගොඩක් වැදගත් වෙනවා. මොකද overclock කරලා දින feature is enable කරගන්න. ඉතින් ඕන කාරණා හින්දා අපිට සිද්ධ වෙනවා අපේ motherboard එකේ BIOS update කරගන්න. ඉතින් මේක අපිට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. ඉතින් ඔයගේ motherboard එකට එන motherboard එකේ chip එකට නැත්නම් ඔයාට USB drive එකක් ආධාරයෙන් BIOS ස්ථාපිත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ගොඩක් පරණ motherboard එකක් නම් ඒකේ තියෙන BIOS chip එක ගලවලා මේ වගේ BIOS program එකක් ආධාරයෙන් BIOS update කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේ update කරන BIOS වලින් අපිට ලේසිම ක්‍රමය තමයි USB එකක් ආධාරයෙන් මේ BIOS update කරගන්න එක. ඉතින් මම දැන් පෙන්නන්න කොහොමද USB drive එකක් ආධාරයෙන් BIOS update කරන්න කියලා. ඊට කලින් දේවල් කිහිපයක් තියෙනවා සඳහන් කරන්න. අපි මුලින්ම දැනගන්න කොහොමද motherboard එකේ අපිට BIOS download කරගන්න කියන එක. ඉතින් ඒකට අපි සැබෑ සිද්ධ වෙනවා ඔයාගේ මව්පූර් නිෂ්පාදන සමාගමේ වෙබ්සයිට් එකක් තියෙන්න පුළුවන්. ඒකට යන්න උදාහරණයක් විදිහට ASUS වගේ motherboard එකක් යන ASUS ලගේ site එකට ගිහිල්ලා ඔයගේ motherboard එකේ නිෂ්පාදන නාමය උදාහරණයක් විදිහට H61MK කියලා තිබ්බොත් ඒ වගේ සම්පූර්ණ නම type කරලා ඔයාට එතන drivers download කරන්න නැත්නම් එතන ඉහාට ගිහිල්ලා එතන තියෙන ඔයාලට download කරගන්න තියෙන දේවල් වලින් BIOS කියලා නැත්නම් ROM file කියලා තියෙන. ඉතින් මම මේක download කරලා pen drive එකකට දාලා ඉදිරියට මම පෙන්වන විදිහට තමයි install කරගන්න ඕනේ. එහෙනම් ඒ video එකට යන්න. හරියට ඉතින් ඔයාලට BIOS විදිහට තමයි ඉතින් අද මම BIOS update කරන හැටි පෙන්වන්නේ. ඉතින් ඔයාලා පේනවා ඇති මෙතන H61MVG2.0 කියලා download කරලා තියෙනවා BIOS motherboard එකට වෙන BIOS එක. ඉතින් මේක මම download කරේ ASCOP කියන site එකෙන් මේ මගේ motherboard එකට දාලා. ඉතින් මම මේක update කරලා තියෙන්නේ. ඔකට ඉතින් ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද update කරන්න කියන එක. ඉතින් ඊට කලින් සිද්ධ වෙනවා අපිට අපේ pen එක bootable විදිහට format කරගන්න. ඉතින් ඒකට මම පෙන්වන්නම් ඒකත් මේ තුනම. ඉතින් මේ විදිහට මම pen drive සම්බන්ධ කරනවා. තියනවානේ මගේ USB එක චුට්ටක් අවුල් ලගේ ඉන්න. හරියාලෝනේ. ඉතින් මම මේ විදිහට මගේ motherboard එකේ bootable කරලාමයි තිබ්බේ OS එකක් දාලා. ඉතින් මම මේක මේ විදිහට මගේ මේක මම මේ විදිහට format කරගන්නවා සාමාන්‍ය විදිහට. මම මේක ඊට කලින් bootable කරලා තිබ්බයක් ඉන්න. ඉතින් මේක bootable කරන්න මහලු දෙයක් නෑ ඔයගොල්ලන්ට. මම ඊට කලින් වීඩියෝ එක ගෙනල්ලා තිබ්බ bootable කරන්න හැටි link එක දාලා තියන්නම් පල්ලෙහෙ. ඉතින් මේ විදිහට ආවට පස්සේ මම ආයෙනවා මගේ අර BIOS update එක මම දාලා තිබ්බ folder එකට. ඉතින් මේ විදිහට ආවට පස්සේ මෙන්න මේක තමයි මගේ BIOS file එක. මම මේක තමයි ROM එක විදිහට මගේ pen එකට දාගන්න. ඉතින් මේ විදිහට මම මේ copy කරගත්තට පස්සේ මම මගේ PC එක restart කරනවා. ඉතින් මේක එක චෙකින් motherboard එකක්. ඉතින් මේක මම BIOS update කරලා තියෙන්නේ ලොකු වෙනසක් නැවෙන එකක් නැහැ. නැත්නම් ඉතින් ඔයගොල්ලෝ පෙන්වන්න ඕන හින්දා මම පෙන්වන්න කොහොමද BIOS එක update කරන්න කියන. ඉතින්
බලමු ඉතින් මේක රීස්ටාර්ට් වෙනවා ඉතින් මේ විදිහට මම ඔන් වෙද්දි F2 බටන් එක ප්‍රෙස් කරලා මම ඉතින් මේකේ යනවා BIOS වලට මේ විදිහට එනවා ඉතින් මෙතනට ආවට පස්සේ ඔබට පේනවා ඉතින් බොහොම user interface බොහොම ලස්සන විදිහට තියෙනවා ඉතින් මම මෙතන ඇවිල්ලා මෙතන boot කියන එක තියෙනවා ඒක තියෙන ඉතින් ඊට එහා තියෙන ඔයගොල්ලන්ට ඇඩ්වාන්ස් කියලා කියනවා ඉතින් මෙතන තියෙනවා USB මේක ඉතින් ඔයාලට පේනවා ඉතින් මම අර pen එකෙන් download කරගත්ත එක මේ විදිහට මේකට දැන් ඇඩ් වෙලා තියෙනවා ඉතින් බොහොම ලේසියෙන් ඉතින් මම මේ විදිහට මගේ BIOS update එක install කරගන්නවා ඔයාලට පේනවා ඇති do not power off during UEFI update කියලා පෙන්නනවා ඉතින් ඒ කියන්නේ මේක යනකම් light off කරන්න එපා කියලා තමයි කියන්නේ අනිවාර්ය UPS එක තියාගන්න BIOS update කරනවා නම් ඉතින් මේ විදිහට මගේ BIOS update එක යනවා ඉතින් මම පෙන්නන්නම් කොහොමද මේකේ වෙනසක් නැහැ කන්නේ නැති වෙයි මම මේ කලින් update කරලා තියෙන හින්දා ඒ විදිහට ඉතින් මගේ මේකේ BIOS update එක install වෙනවා ඉතින් බලමු ලොකු වෙනසක් නම් දකින්න බැරි වෙයි හරි ඉතින් නැත්නම් program success press enter to reboot your system කියලා ඉතින් මම enter කරලා ඒ බලනවා මේක success ද කියලා විදිහටම ඔන්නුනේ පේනවා ඇති ඉතින් ලොකු වෙනසක් නම් සිද්ධ වෙලා නැහැ තිබ්බ දේවල් ඒ විදිහටම තියෙනවා ඉතින් වෙනසක් සිද්ධ වෙන්න නැති ප්‍රධාන හේතුව තමයි මම මේකේ BIOS update කරලා තිබ්බේ ඊට කලින් ඇත්තටම මේ ඔයාලට පෙන්වන්න ඕනේ හේතුව තමයි මම මේ විදිහට BIOS update කරේ මේකේ ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ BIOS නම් ඉතින් USB මේකේ දාලා ඇත්තේ BIOS නම් update ඉතින් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති P2.0 එකට මෙන්න මේක තමයි UEFI version එක විදිහට මගේ පෙන්වන්නේ. ඉතින් අප්ඩේට් වෙලා තිනවා. ඉතින් හරියාවුනේ. ඉතින් ඔයාලට BIOS update ගැන යම්කිසි අවබෝධයක් ඉන්න නැති මේ වීඩියෝ එක බලන්න. ඉතින් මම හිතන මේ වීඩියෝ වල ඇති යම්කිසි දේ ඉගෙන ගන්නද කියලා. අනිත් අයට බලන්න share කරනවා මතක කරන්න එපා. ඉතින් අපේ channel එකට අලුත් එක්ක එන්න අපි දැම්ම subscribe කරන බව මතක කරන්න එපා. ඒ වගේම මේ ඉදිරියට අපේ channel එකට රැඳිලා ඉන්න. ඉතින් මේ වීඩියෝ අඩුපාඩු සහ ඔයගොල්ලන්ට මේක set වුණාද නැද්ද කියන එක පල්ලෙන් comment section එක දාන්න යන්න. මේ වීඩියෝ හොඳ නම් like කරන්න comment කරන්න share කරන්න මතක කරන්න එපා. හම්බ වෙනකන් අලුත් වීඩියෝකින් ඔයගොල්ලන්ට සුබ දවසක්.